උණුසුම්පුවත් ලද සනින් රැගෙනින අපේ YouTube චැනලයට ඔබව සාදරයෙන් පිළිගන්නවා. රනිල් ඉවතටද නව අගමැතිවරයෙක්ද වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තුල සාකච්ඡාවක් ආරම්භ වී තිබෙනවා. ඒ 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කරමින් නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කර ගැනීම හරහා මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මූලස්ථානයේදී. 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පොදු ජන පෙරමුණ තුලදී බෙදීමක් ඇති වී ඇති අතර දිත්ත පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනය සහ ජනාධිපතිවරයාගේ බලතල පාර්ලිමේන්තුවට පැවරීම යන කාරණා සම්බන්ධයෙන් බෙදීම ඇති වී තිබේ. 21 වන සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මූලස්ථානයේදී පසුගිය 26 වනදා කැද වූ සාකච්ඡාවට මන්ත්‍රීවරුන් සහභාගී වී ඇත්තේ 21 දෙනෙකු පමණි. එහිදී සාකච්ඡා කර ඇත්තේ අදාළ 21 වන ව්‍යවස්ථා සංශෝධන යෝජනාව පරාජය කිරීම පිළිබඳවයි. එම පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කරන්නේ මේ මොහොතේ අවශ්‍ය 21 වෙනි සංශෝධනය නොව ජනතා ප්‍රශ්න විසඳීම බවයි. සෙවතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද හෙට දිනේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම කැඳවා ඇත්තේ 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සාකච්ඡා කිරීමටයි. මීට පෙරද ජනාධිපතිවරයා විසින් කැඳවන ලද ආණ්ඩු පක්ෂ රැස්වීමට පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු සියයක පමණ පිරිසක් සහභාගී වූහ.